Nuke කොට අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය පිළිබඳව පසුකීය දවස්වල බොහොම පුවත් මැවුණා. Nuke කොට අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදු කළ බවට පැවසෙන අක්‍රමිකතා රැසක් පිළිබඳව හා අදාළ විගණනයේ සිදු කළ නිර්තාරින්ට බලපෑම් කරමින් පැවැත්වූ උද්ඝෝෂණ පිළිබඳව පසුකීය දිනවල අපට දිගින් දිගටම තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ඇයව එම විදුහලේ විදුහල්පති ධූරයෙන් ඉවත් කර කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අනුරා විද්‍යාලයට පත් කරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. නුගේකොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රශාංගිකා මහත්මියට එල්ල වූ මූල්‍යමය අක්‍රමිකතා ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් විකනකාධිපති දෙපාර්තමේන්තුව මාස දෙකකට අධික කාලයක් විමර්ශනයක් සිදු කරනු ලැබුවා. විකරණයේදී ඇය සිදු කළ බවට පැවසෙන බරපතල අක්‍රමිකතා රැසක් පිළිබඳව තොරතුරු හෙළ වූ අතර එය වාර්තා කිරීමත් සමගම විගණන නිලධාරීන්ට විරෝධය පළ කරමින් අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙමව්පියන් පෙරසක් සහ ආදි ශිෂ්‍ය සංගමේ සාමාජිකයන් පෙරසක් පාසල ඉදිරිපිට දින දෙකක් විරෝධතාවයේ නිරත වුණා. මේ අතර දූෂිත කුමන්ත්‍රණය පරදා අනුලා විද්‍යාලයේ රැකගැනීමේ විශේෂ අනුශාසක සමුළුවක් යනමයෙන් අනුලා විද්‍යාලයේ රැකගැනීමේ සංවිධානය අද නුගේගොඩ සිරිධම්මාරාමේද රැස්වීමක් පැවැත්වුවා. කෙසේ වෙතත් ජයනි ප්‍රශාංගිකා මහත්මියව නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පති ධූරයෙන් ඉවත් කර එම ධූරය සඳහා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ අනුමා දහනායක මහත්මිය පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද දින කටයුතු කරනු ලැබුවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයේදී මේ සඳහා වන පත්වීම් ලිපිය අනුමා දසනායක මහත්මිය වෙත ලබා දී තිබෙනවා. විකරණ නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද අදහස් පළ වුණා. ඒ නමයක් තියෙන හැම ළමයම අනුලා විද්‍යාලයට ගන්න බෑ. එක එක විෂයට තියෙන පුරප්පාඩු වලට විෂයට අයදුම් කළා තියෙන ඉහළ සුදුසුකම් ගරන් තියෙන දියණියන් පමණයි අරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු හින්දි භාෂාව කියලා. හින්දි භාෂාව ඉගෙන ගන්න හැම එළම ඒ නමයක් තියෙන ළමයෙක්ම ඉල්ලුම් කරන්නේ අපොස උසස් පෙළට. එතකොට ඒකට හැදිසි හරි ඇල්ලුම් කළා තිබ B8ක් ගත්ත ළමේ කවෙන කවුරුත්ම නැත්තම් ඒ නමයක් ගත්ත ළමේ ඒ ළමයට තමයි තැනේ. නමුත් ඉල්ලුම් කළා තියෙන ඒවයින් උසස් ප්‍රතිඵල ගත්ත ළමයින් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒක මම හිතන විදිහට මේ කාරණාව ඉතාමත්ම සාවද්‍යයි ද්වේෂ සහගතයි. අපේ කිසිම විශ්වාසයක් නැ මේ ගිය අවුරුද්ද 2009 අනුලා විද්‍යාලය සම්බන්ධයෙන් කරන ලද විකරණය ස්වාධීන අපක්ෂපාතී විකරණයක් කියලා. විකරණ නිලධාරියෙක්ට කිසිම අවස්ථාවක විකරණයේ පාර්ශව කරුවන්ට හොර රහසේ කැන්ටින් ගානේ කතා කරන්න අයිතියක් නැහැ ඔඩිට් කොරීස් ගැන. එහෙමනම් මේ විකරණයේ සම්පූර්ණ අපක්ෂපාතී ස්වාධීන මේකෙන් දෙන නිගමනයත් අපි දන්නවා. මේකෙන් නිගමනය දෙන්න මොන් කැස කවමින් සිටින විදුහල්පතිනිය වැරදි කියන එක. ඒකට අපි අනිරුද්ධයි. එහෙම දෙයක් සිදු වුණොත් මුළු ඉස්කෝලෙම පාරට බහින්න අපි ලෑස්ති කරනවායි කියන එක දෙමව්පියෙක් වශයෙන් මම කියන්න කැමතියි. විකරණ ආචාර ධර්ම ඇත්තටම උල්ලංඝ කිරීම මම හිතන්නේ මම කී අහන්න විකරණ කාධිපතිතුමාගෙන් මේකද සදාචාරය ඔබලා ඔබේ ආයතන ඇත්තටම මේ විදුහල්පතිනිය රැක ගැනීමට වැඩිය අපිට තියෙන මේ අනුලාව පිළිබඳ ප්‍රශ්නය අනුලාවේ නාමය අසභ්‍ය ලෙස ඉතා වැරදි ආකාරයට පියපාර අපේ විදුහල්පතිනියව යැව්වා මේ ආකාරයටම මම හිතන්නේ උද්ඝෝෂණ කරා අපි ආදිශ්‍ය සංගමයකට එකතු වුණේ subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.